nisi mangaya nu mena putune sip saviya rajarata gwan vituliye sisu jana samaja satkare විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයේ පිළිබඳව හදාරන ආදරණීය දූදරුවන්ට ලංකාවේ පක්ෂ ක්‍රමයේ ප්‍රධානම ලක්ෂණයක් ලෙස අපි හඳුන්වා දීමට කැමති අධිපති ද්විපක්ෂ ක්‍රමයේ කියන සංකල්පය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයේ තුල කැපී පෙනෙන ලක්ෂණයක් තමයි අධිපති ද්විපක්ෂ ක්‍රමය කියලා කියන්නේ අපි මේ පිළිබඳව කෙටියෙන් අවධානය යොමු කර බලමු ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙස දේශපාලන පක්ෂ අපිට හඳුනා ගන්න පුළුවන් මේවා 19 වන සියවසේදී යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ කරගෙන නිර්මාණය වන ආකාරයක් අපි හඳුනා ගන්නවා ආණ්ඩුක්‍රමයේ දේශපාලන පක්ෂවල ආරම්භයේ සහ වර්ධනයේ සඳහා විශේෂයෙන්ම නියෝජන ආණ්ඩුක්‍රමේ වර්ධනයත් ඒ වගේම ඡන්ද බලයේ ව්‍යාප්තියත් යන කරුණු හේතු වෙනවා. දේශපාලන පක්ෂ ලෙස අපි විශේෂයෙන්ම සලකන්නේ ආණ්ඩු බලය අල්ලා ගැනීම අරමුණින් එකට එකතු වී ඇති පුද්ගල කණ්ඩායම්. මෙම ලක්ෂණවලින් යුතු දේශපාලන පක්ෂ ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ආරම්භ වන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමය තුල. මම මුලින් සඳහන් කළ විදිහට 1935 වර්ෂයේ ලංකා සම සමාජ පක්ෂයේ බිහිවීම එහි ආරම්භක අවස්ථාව ලෙස අපි සලකනු ලබනවා. මේ අනුව ලංකාව තුල දශක 8ක් තිස්සේ විකාශනය වන පක්ෂ ක්‍රමයක් තමයි අපිට දැකගත හැකි වෙන්නේ. එම නිසා අපි ශ්‍රී ලංකාවේ පක්ෂ ක්‍රමයේ තුලින් මුලින්ම හඳුනා ගනු ලබන්නේ බහු පක්ෂ ක්‍රමයක් කියන ලක්ෂණය. ඒ වගේම අපිට මෙම විග්‍රහයන් අර්ථකථනයන් තව ටිකක් ඉදිරියට ගෙන යාමට සිද්ධ වෙනවා. ඒ අනුව තමයි අපි ශ්‍රී ලංකා දේශපාලන පක්ෂ ක්‍රමයේ තුල අධිපති ද්විපක්ෂ ක්‍රමයේ කියන ලක්ෂණය හඳුනා ගන්න උත්සාහ කරන්නේ. යම් දේශපාලන ක්‍රමයක් තුල ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂයක් තුලින් පක්ෂ දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් දේශපාලන ක්‍රමයට බලපෑම් සිදු කරන්නේ නම් එම තත්ත්වයේ අපි බහුපක්ෂ ක්‍රමයක් ලෙස හඳුනා ගන්න ලබනවා. ව්‍යවස්ථාදායක සඳහා මන්ත්‍රීවරු තෝරා ගැනීමට පවත්වන මැතිවරණයකදී කිසිදු පක්ෂයකටවත් ඒ සඳහා අවශ්‍ය බහුතරය ලබා ගැනීමට නොහැකි වීම බහුපක්ෂ ක්‍රමයක සුවිශේෂ ලක්ෂණයක් වෙනවා. එම නිසා බිහිවන ආණ්ඩු සභාග ආණ්ඩු ලෙසයි අපි හඳුන්වනු ලබන්නේ. ලංකාවේ බහුපක්ෂ ක්‍රමයේ තුල දැකගත හැකි වූ ලක්ෂණයක් වන්නේ ඒ තුල පක්ෂ දෙකක ආධිපත්‍යයක් පැවතීම. එම නිසා ලංකාවේ පක්ෂ ක්‍රමය අධිපති ද්විපක්ෂ ක්‍රමයක් ලෙස හැඳින්වීමට උත්සාහ දරන. එම අධිපති පක්ෂ දෙක ලෙස අපි සලකනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකාවේ අධිපති ද්විපක්ෂ ක්‍රමයේ තුල අධිපති පක්ෂ දෙක ලෙස එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හඳුනා ගන්න ලබනවා. නිදහසින් පසු බිහි වූ සෑම ආණ්ඩුවක්ම මෙම පක්ෂ දෙක මුල් කරගත් සභාගයන් තුලින් තමයි ගොඩනැගී තිබෙන්නේ. මේ ආකාරයේ අධිපති ද්විපක්ෂ ක්‍රමයක් ඇතිවීම හේතුවෙන් කුඩා පක්ෂවලට ජයග්‍රහණය කිරීමට කිසිදු හැකියාවක් නොලැබී යනවා. ඔවුන්ට දිනා ගැනීමට හැකිවන්නේ මන්ත්‍රී ධූර සීමිත ප්‍රමාණයක් පමණයි. එම නිසා කුඩා පක්ෂ හැම විටම විපක්ෂේ රැඳී සිටීමට ඔවුන්ට සිද්ධ වෙනවා. මෙම තත්වයෙන් බේරීමට නම් ප්‍රධාන පක්ෂ සමග සභාගවලට එළඹීමට ඔවුන්ට සිදු වෙනවා. එමෙන්ම ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව ආණ්ඩු පිහිටුවීමේ හැකියාවක් දේශපාලන ඉතිහාසයේ තුල පෙන්නුම් කරලා නැහැ. එම නිසා ආණ්ඩු බලය ලබා ගැනීමට නම් එම පක්ෂ දෙකට කුඩා පක්ෂ සමග මැතිවරණ සභාග හෝ සභාග ආණ්ඩු බිහි කිරීමට සිදුව තිබෙනවා. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ
දේශපාලන පක්ෂ ක්‍රමේ ආරම්භයේ සිටම එහෙම නැත්නම් 1947 වර්ෂයේ සිටම පැහැදිලිව දැකගත හැකි තත්ත්වයක් වුණා. එහිදී බොහෝ විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිංහල ජනවර්ගයේ මත ගොඩනැගුණු පක්ෂ සමග එකට එකතු වී සභා ගාණ්ඩු පිහිටුවීමට වැඩි රුචිකත්වයක් දක්වනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂය සුළු ජනවර්ග නියෝජනය කරන පක්ෂ සමග එකතුව සභා ගාණ්ඩු ගොඩනැගීමට යම් ප්‍රියතාවයක් දක්වනු ලැබුවා. මෙන්න මේ පසුබිම තුල ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමේ ආරම්භයේ සිට වර්තමානයේ දක්වාම අපිට පැහැදිලිව හඳුනාගත හැකි ලක්ෂණයක් වූයේ ප්‍රධාන පක්ෂ දෙකක් මුල් වෙලා කුඩා පක්ෂ හා කණ්ඩායම් ගණනාවක් හවුල් කරගෙන පිහිටුවන ලද සභා ගාණ්ඩු. මෙම අදහසින් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමේ තුල අධිපති ද්විපක්ෂ ක්‍රමය කියන ලක්ෂණය ඉදිරියට එනවා. එක්සත් ජාතික පක්ෂයේ තනියම හෝ කුඩා පක්ෂ සමග සන්ධානගතව ආණ්ඩු පිහිටුවීම 1947-52 1965-70 1977 1994 2001-2003 සහ 2015 වර්ෂයෙන් පසු පිහිටු ආණ්ඩු ගැන බැලුවොත් එහෙම එම සෑම අවස්ථාවකදීම එක්සත් ජාතික පක්ෂය අපි අර මුලින් සඳහන් කරපු විදිහට කුඩා පක්ෂ කණ්ඩායම් හවුල් කරගෙන තමයි ආණ්ඩු පිහිටවනු ලැබුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව හෝ කුඩා පක්ෂ සමග සන්ධානගතව 1956 සිට 60 දක්වා, 1960 සිට 65 දක්වා, 1970-77 දක්වා, 1994-2001 දක්වා, 2004-2015 දක්වා යන කාල පරිච්ඡේදවල විශේෂයෙන්ම කුඩා පක්ෂ හා කණ්ඩායම් හවුල් කරගෙන තම ආණ්ඩු පිහිටවන ආකාරයක් අපි පැහැදිලිව හඳුනාගත්තා. මෙම පසුබිම තුල තමයි දේශපාලන විචාරකයන්, දේශපාලනය පිළිබඳ විවිධ අධ්‍යයනය කළ පුද්ගලයන් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය අධිපති ද්විපක්ෂ ක්‍රමයක් ලෙස හඳුන්වා දීමට උත්සාහ දරා තිබෙන්නේ. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, අපි ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය පිළිබඳව හැදෑරීමේදී මුලින්ම හඳුනාගනු ලබන ලක්ෂණය තමයි අධිපති ද්විපක්ෂ ක්‍රමය කියන ලක්ෂණය. මෙන්න මේ தത്വයේ පිළිබඳවයි මම මෙතෙක් ඔබට කරුණු පැහැදිලි කිරීම සිදු කරනු ලැබේ. මින් පසුව මම කැමති ශ්‍රී ලංකා දේශපාලන පක්ෂ ක්‍රමය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඔබට ඒ තුල දක්නට ලැබෙන තවත් මූලික කරුණු කීපයක් පිළිබඳව කෙටියෙන් කරුණු පැහැදිලි කිරීමට, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමේ තව සුවිශේෂ පැතිකඩක් වෙනවා වාමාංශික දේශපාලන පක්ෂ. ඔබ දන්නවා වාමාංශික දේශපාලන පක්ෂ පිළිබඳව සාකච්ඡා කිරීමේදී මාක්ස්වාදී දේශපාලන සහ ආර්ථික විග්‍රහයන් මත පදනම්ව බිහිව ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ අපි විශේෂයෙන්ම වාමාංශික පක්ෂ ලෙස හඳුනාගනු ලබනවා. මෙන්න මේ වාමාංශික දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයේ තුල ක්‍රියාත්මක වූ සහ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව කෙටියෙන් ඔබ දැනුවත් කිරීමට මම ඊළඟට උත්සාහ කරන්නේ. ආදරණීය දුවේ පුතේ, ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයේ තුල වාමාංශික පක්ෂවල ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඇත්ත වශයෙන්ම ලංකාවේ පක්ෂ ක්‍රමයේ තුල වාමාංශික පක්ෂ ප්‍රමාණයෙන් සහ පාර්ලිමේන්තු නියෝජනය අතින් කුඩා වුවත් වාමාංශික පක්ෂ ලංකාවේ පක්ෂ ක්‍රමයේ වැදගත් අංගයක් ලෙස තමයි අපි හඳුනගන්නේ. වාමාංශික පක්ෂ ලෙස මම ඔබට මුලින් හඳුන්වලා දුන්නු ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය වන 1935 බිහි වූ ලංකා සම සමාජ පක්ෂය, ඒ වගේම 1943 දී බිහි වූ ලංකා කොමියුනිස්ට් පක්ෂය,
ලංකාවේ දැනට පවතින පැරණිතම දේශපාලන පක්ෂ දෙක ලෙස සලකනු ලබනවා. එත වශයෙන්ම මෙන්න මේ දේශපාලන පක්ෂ දෙකෙන් ආරම්භ වූ සහ ඒ තුලින් ඇති වූ විවිධ මතවාදී ගැටුම් මත කණ්ඩායම් ඉවත්ව යමින් බිහි කරගත්ත වාමාංශික දේශපාලන පක්ෂ තමයි අපි ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය තුල හඳුනාගනු ලබන්නේ. වාමාංශික පක්ෂ අපි දෘෂ්ටිවාදී පක්ෂ ලෙසත් හඳුන්වනවා. ආදරණීය දුවේ පුතේ, දෘෂ්ටිවාදී පක්ෂයක් ලෙස අපි සලකන්නේ යම් දේශපාලන දෘෂ්ටිවාදයක් විසින් මඟ පෙන්වනු ලැබීම මතයි. විශේෂයෙන්ම වාමාංශික දේශපාලන පක්ෂයකට යම් දේශපාලන දෘෂ්ටියක් ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. ඒ අර්ථයෙන් අපි වාමාංශික පක්ෂ දෘෂ්ටිවාදී පක්ෂ ලෙස හැඳින්වීමට උත්සාහ කරනවා. වාමාංශික පක්ෂවල සාමාන්‍ය දෘෂ්ටිය ලෙස සලකනු ලබන්නේ සමාජවාදය. වමේ පක්ෂ විශේෂයෙන්ම මේ දෘෂ්ටිවාදය මත පදනම්ව තමයි බිහිවන්නේ. මුල් දේශපාලන පක්ෂ දෙකට අමතරව 1956 දී ලංකා සම සමාජ පක්ෂයෙන් ඉවත් වූ පිලිප් ගුණවර්ධනගේ නායකත්වය සහිත කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා දේශපාලන පක්ෂ ක්‍රමයට තව වාමාංශික දේශපාලන පක්ෂයක් එකතු කරනු ලබනවා, විප්ලවකාරී සම සමාජ පක්ෂයේ ලෙස. මෙම වාමාංශික දේශපාලන පක්ෂ විශේෂයෙන්ම මුල් කාලීනව 1956 පසුව දක්ෂිණාංශික පක්ෂ සමග එකතුව සභාග එහෙම නැත්නම් සන්ධාන ආණ්ඩු පිහිටුවීමට කටයුතු කිරීමක් අපි හඳුනා ගන්න ලබනවා. වාමාංශික පක්ෂ ලංකාවේ සමාජ සුබ සාධනය, නිදහස් අධ්‍යාපනය, විදේශීය වෙළඳ සමාගම් ජනසතු කිරීම, ඉඩම් ප්‍රතිසංස්කරණය, දුගී ජනතාවගේ ආර්ථික සමාජ අයිතිවාසිකම්, කම්කරු අයිතිවාසිකම්, සුළු ජාතික ප්‍රජාවන්ගේ භාෂා අයිතිවාසිකම් සහ සමාජ සාධාරණත්වය සඳහා වූ අරගලවල ඉතාම පෙරමුණේ සිටිමින් ක්‍රියා කළ ආකාරයකුත් ලංකාවේ දේශපාලන පක්ෂ ඉතිහාසය තුළින් අපි ඉතාම පැහැදිලිව හඳුනා ගන්න ලබනවා. ඒ වගේම එම වාමාංශික පක්ෂවලට ශක්තිමත් වෘත්තීය සමිති පදනමක් ආරම්භයේ සිටම අපි හඳුනා ගන්න ලබනවා. ආදරණීය දුවේ පුතේ, ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂ පිළිබඳව හඳුනා ගැනීමේදී විශේෂයෙන්ම ඒ තුළ වාමාංශික පක්ෂ ප්‍රධාන කොටස් කණ්ඩායම් දෙකකට බෙදා ඇති ආකාරයකුත් අපි හඳුනා ගනු ලබනවා. ඒ තමයි පැරණි වාමාංශික පක්ෂ සහ නව වාමාංශික පක්ෂ ලෙස ප්‍රභේදයන් දෙකක් ඒ තුළ අපි හඳුනා ගනු ලබනවා. පැරණි වාමාංශික පක්ෂ, නව වාමාංශික පක්ෂ ලෙස. විශේෂයෙන්ම මෙම බෙදීම සිදු කරනු ලබන්නේ 1960 වර්ෂයේ පදනම් කරගෙන. 1960ට පෙර බිහි වූ වාමාංශික දේශපාලන පක්ෂ පැරණි වාමාංශික පක්ෂ ලෙසත්, 1960න් පසුව බිහි වූ වාමාංශික දේශපාලන පක්ෂ නව වාමාංශික පක්ෂ ලෙසත් වර්ග කිරීමට උත්සාහ කරනු ලබනවා. ඒ අතර ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, මෙම දේශපාලන පක්ෂ පැරණි වාමාංශික පක්ෂ ලෙසත්, විශේෂයෙන්ම විප්ලවකාරී සම සමාජ පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, මෙවැනි දේශපාලන පක්ෂ නව වාමාංශික පක්ෂ ලෙසත් අපිට හඳුනා ගැනීමට සිදු වෙනවා. මෙම පැරණි වාමාංශික පක්ෂ සහ නව වාමාංශික පක්ෂ පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඒවායිහි මූලෝපායික ක්‍රියාමාර්ගවලත් යම් යම් වෙනස්කම් අපිට හඳුනාගත හැකිව තිබෙනවා. කෙසේ වෙතත් නව වාමාංශික පක්ෂ පිළිබඳව සාකච්ඡා කිරීමේදී එහි පෙරමුණ ගනු ලැබූ පක්ෂය ලෙස ක්‍රියාත්මක වුණේ ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් බලන විට ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය අතර විශේෂිත පක්ෂයක් ලෙස තමයි අපි හඳුනගන්නේ. ඒ මුලින් අනෙක් වාමාංශික පක්ෂ සියල්ලටම වඩා රැඩිකල් වාදී වූ, විප්ලවවාදී වූ පක්ෂයක් ලෙස ක්‍රියාත්මක වෙනවා.
සන්නද්ධාරගලයක් මාර්ගයෙන් රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට ක්‍රියා කළ එම දේශපාලන පක්ෂය පසු කාලීනව ප්‍රජාතන්ත්‍රවාදී මාවතට ප්‍රවිසීමක් සිදුවෙනු ලබනවා. 1990න් පසුව ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධාරගලයේ මාවත අතහැර දමා පාර්ලිමේන්තු දේශපාලනය වෙත පැහැදිලිව ප්‍රවේශ වෙනවා. ඒ අනුව ආදරණීය දුවේ පුතේ, වර්තමානයේදී අප ජනතා විමුක්ති පෙරමුණ හඳුනා ගන්න ලබන්නේ මධ්‍යම මට්ටමේ රැඩිකල් දේශපාලන පක්ෂයක් ලෙසයි. ඒ වගේම පාර්ලිමේන්තු වාදී පක්ෂයක් ලෙසත් මෙම පක්ෂය හඳුනා ගන්න ලබනවා. මේ ලෙස තමයි අපි ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂ පිළිබඳව හඳුනා ගන්න ලබන්නේ. අද විශේෂයෙන්ම දේශපාලන විද්‍යා කාල පරිච්ඡේදය තුළ මම ඔබට මුලින් දේශපාලන විද්‍යා විෂය විභාග ප්‍රශ්න පත්‍රයේ පිළිබඳ සරල කෙටි පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබුවා. ඉන් අනතුරුව ඔබට 13 ශ්‍රේණියේදී ඉගෙන ගැනීමට සිදුවන ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයේ පිළිබඳව, එහි ආරම්භය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබුවා. ඉන් අනතුරුව අපේ රටේ දේශපාලන පක්ෂ ක්‍රමයේ ප්‍රධාන සහ මූලිකම ලක්ෂණය ලෙස අපි හඳුනා ගන්න අධිපති දීපක්ෂ ක්‍රමයේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළේ. ඊට අමතරව ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයේ තව සුවිශේෂතාවයක් වන වාමාංශික පක්ෂ පිළිබඳව අවධානයක් යොමු කළේ. අපට මෙම පාඩම් කොටස තවදුරටත් ඉදිරියට කරගෙන යාමේදී කාලය හරස්වීමක් සිද්ධ වෙනවා. අපිට නියමිත කාල සීමාවෙන් අවසන් වෙනවා. මම ඉදිරියේදී නැවත වතාවක් මෙම මාතෘකාව යටතේ ඔබට ශ්‍රී ලංකාවේ ජනවාර්ග දේශපාලන පක්ෂ සහ පක්ෂ ක්‍රමයේ මෑත කාලීන ප්‍රවණතා පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් වෙන අතරම මෙම වැඩසටහන සඳහා ඔබට දායකත්වයේ සපේන ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයේ රජරට සේවයට මගේ ප්‍රණාමය පුද කරමින්, මගේ ස්තුතිය පුද කරමින් මෙම කාලච්ඡේදයේ වැඩ කටයුතු මෙතනින් නිමාවට පත් කරන ලබනවා. නැන සවියෙන් සපිරි යහපත් හෙට දවසක් ඔබ සැමට. ආයිබෝවන්. සිප් සවිය මෙම පාඩමේ දෙවන කොටස පහතින් දැක්වෙන ලින්ක් එක මගින් ලබාගත හැකියි.